මොකද මට ඒක ඉම්පෝටන්ට් ඒව ටිකක් ක්ලියර් වෙලා ඉන්න ඕනේ ඒ ප්‍රැක්ටිසස් වලට යන්න ඉතින් හැබැයි කොහොම හරි කද්ද මං කියන්නේ මොකද්ද දැනගන්න ඕනේ හිමාලය ගැන මම මෙහෙම එකක් කියන්නම් මගේ පළවෙනි කැපකරු මාත් එක්ක ගිය කැපකරු එයාටත් උඩ හිමාලය යන්න ඕනේ හින්දා මාව ජොයින් වුණා මාව කොහෙන්ද මට ඒ වෙලාවක හරි සල්ලි පරිහරණය කරන්න නැතු යන්න අවශ්‍ය කෙනෙක් වෙලා තිබ්බ හදිස්සිය දැන් මේ තීරණ ගන්න උනේ ඉතින් මහනෙලා මට ඒක ලොකු චැලෙන්ජ් එකක් සල්ලි මම ගිහි කාලේ ගියානේ මේ ශික්ෂා පද තියාගෙන යන්න ලොකු ප්‍රශ්නයි ඉතින් ගල් දුවේ මට උදව් වුණා එක මගේ හිතවත් ස්වයංවාස කෙනෙක් එක මහත් ඉස්සර මහනෙලා හිටපු අපේ මහත්තෙක් එයාව මාව යොමු කරා මම ඒකේ තව කරුණක් ඒක වෙන එකක් කිව්වේ හැබැයි මම මේක කියන්නම් ඒක හැබැයි ඉන්ට්‍රස්ටිං කරුණු ටිකක් තිබ්බ ඔය සිදුවීම් වලදී කොහොම හරි මේ මහත්තයා මට මෙහෙම කියලා ඉතින් එයාගේ අයිඩියා එක දැන් අපේ ගොඩක් අයගේ අයිඩියා තියෙන පින්වතුනි හිමාලය කිව්වම අර සූ එකට යනවා වගේ සූ එකට ගියාම ජිරාෆ් දකින්නවා මොකක්ද මොනවාද ඒ කියන්නේ තව කැංගරුස්ලා මෙහෙ ඉන්නවා ඇති කැංගරුස්නේ කැංගරුස්ලා දකින්නවා කොහොමම තියෙන්න පුළුවන් ඉතින් ඒගොල්ලන් හිතනවා ඍෂිවරු දකීමෙන් පාවෙනවා ඍෂිකේෂ් පහුණගම යාට ඔය වගේ අදහසක් තමයි තියෙන්න ඇත්තේ ඉතින් පින්වතුනි මමත් ඔය වගේ චුට්ටක් තිබ්බ මගේ මුල් කාලේ ඔය බාබජී අහලා තිනොත් දන්නේ මහවතර බාබජී අහලා නැහැ නේ ළඟගෙන දන්නේ නැතු ඔය අවුරුදු දහස් ගණන් කියලා ඒක අර ඔටෝබයෝග්‍රාෆි ඔෆ් යෝගී කියන පොතේ තමයි යාගේ ජීවිත ඒකේ තමයි ප්‍රසිද්ධ වුණේ ඔය එක එක තාපසරු ඉන්න අර පොත් වලින් තමයි ප්‍රසිද්ධ වුණේ එක එක කෙනාගේ අත්දැකීම් ඔහොම ලියලා කොහොම හරි මම එයා ගැන දැනගෙන ටිකක් එයා ගැනත් මෙහෙම ඉතාලන් තමයි ওই මුල් ගමනවලදී වැඩියක් හැබැයි වැඩියක් මම ගල් ගුහාවල අරහෙම ගියා මම ඒ කාලෙත් හරි ඇඩ්වෙන්චර්ස් ඔය ඇතුලේ අරහෙම ගමන් කරනවා ඉතින් වැඩම කරනවා ඊකන ගිහි කාලේ යනකොට මට එහෙම මුණ ගැසීමක් සිද්ධ වුණේ නැහැ හැබැයි අපිට ඒ සුද්ධ වුණ ඇතුළේ වෙනේව දන්නේ නැති වෙලා පින්වතුනි අපි ඒක දන්නේ නැහැ ওই ගමනේදී ඒව මට කියන්න බෑ ඒක මේ සමරුවේ හම්බෙනට වඩා දේවල් වෙන්න පුළුවන් අපි හැබැයි අර පොත්වල කියපු ඒවත් එක තමයි කම්පෙයර් කරන්නේ අපිටත් ඒව බලාපොරොත්තුව කොහොම හරි මම කන්ක්ලූෂන් එකට ආවා ටග්ගල වැටීමකට ආවා හිමාලය කියන්නේ කරණීය මෙත්ත සූත්‍රය කියලා ඒ කියන්නේ කරුණා මෛත්‍රිය ඇති වුණාම ඒ ඇති වෙන විඥාණය ඒ ඇති වෙන මේක පින්වතුනි අර ඒ තලය නියම තලය ස්පර්ශය වෙනවා ඔය හිමාලය ඔයම හිමාලය වුණේ ඒ සිතුවිලි ඇති කරපු බෝධිසත්වයන් වහන්සේ කියන්නේ ඍෂිවරු කියන්නේ බෝධිස් පෙරම් පුරණ අය වගේ බුද්ධ ශාසන නැති කාලවලදී ඔහොම ඒ පර්ව ඒ පැතිවලට ගිහිල්ලා අර විදිහට ධ්‍යාන මතු කරගත්තම ඒ කරපු ඒ අඩවියක් හින්දා තමයි ඒක ඔහොම මේ මොනවාද ප්‍රසිද්ධ වුණේ ප්‍රසිද්ධ කියන්නේ මෙහෙම තැනක් කියලා හිමාලය කිව්වම බවුන් වඩන පෙරම් පුරණ ඉතින් අර කරණීය මෙත්ත සූත්‍රය අනුව අපේ මනස මෛත්‍රිය වැඩෙනකොට හිමාලයේ මෙතනක් තියෙනවා පින්වතුනි. හිමාලයේ මෙතන ඒ නියම හිමාලයේ ස්පිරිට් එක මෙතනට එන්න පුළුවන්. ඒ අපි හිතන විදිය අනුව එතන ඉඳන් අපි ගංජා බොනවා නම් මම එහෙම තාපසුද්දා කිව්වා. පර්වතවල ඉන්නවා තමයි හැබැයි ගංජා බොන්නේ පින්වතුනි. ගංජා මේ ස්මෝක් කරනවා. ඒගොල්ලන් එක වැරදි කියලා හිතන්නේ නැහැ. ශිව දිවියන් උත්ේක කරනවා කියලා. ඉතින් මේක අපි ඉන්න බුදුහාඳුරුත් කියනවා ජේතවනාරාමේ වැඩ ඉඳලා මේ මොනවාද වැඩම කරා කවවර හිටියත් සිවුරුව අල්ලගෙන හිටියත් එයා ඒ වෙලාවේ වෙන සිතුවිලි නම් තියෙන්නේ රාග දෝෂ මොහොත් එක්ක එයා අර අහසේ විදපු මොකක්ද අර තියෙන ධම්මපදේ මේ හීය වගේ කියලා හීය කොහොමදත් වේගෙන් යන්නේ පේන්නේ බුලට් එකක් වගේ කළුවරේ අර මොකද්ද අන්ධකාරය යනකොට කොච්චර පේන්නේ නැද්ද ඒ වගේ තථාගතයන් වහන්සේට පේන්නේ නැහැ කියනවා හැබැයි හිමාලයේ ඈතින් ඉඳන් බවුන් වඩනවා නම් හැංගිලා තථාගතයන් වහන්සේට ඒ ජේතවනාරාමින්දන් පිනව බීමති. ඒ වගේ තමයි අපි මේවා වඩාගෙන යනකොට මේ අපිට තැනක් කියලා නෑ. දැන් මට ධර්මයේ මතුනේ මේ වගේ තැනක. මේ වගේ කියන්නේ මේ වගේත් නෙමෙයි. මේ වගේ පන්සලක් මොනවත් නෑ ලෙසෝතවල. අපි පොඩි කමියුනිටි එකක්වත් නෑ. අපි එහෙම හම්බුනේවත් නෑ. අර ගන්න බුදුන් වඳින කාමරයක් නම් තිබ්බා. ඒවා මොනවත් නැති තැනක තමයි ඒ ධර්මය ඒ හරියට ඒ යෝනිසෝ මනසිකාරය කොහේ හරි සිද්ධ වෙනවා නම් පින්වතුනි ඒ සත්‍ය දැකගන්න ඕනේ. අපි ඔච්චර ආරණ්‍ය වල ඇස්සේ හිටියත් වැඩක් නැහැ වෙන බුදුගුණ විතරක්වත් මෛත්‍රිය විතරක්වත් වඩාගෙන ඒව වැඩෙන්න ඕනේ මේ අද කාලේ ඒවත් එක්ක ඇවිල්ලා අරවක් කියවන්න ඕනේ. ඒවා යෝනිසෝ මනසිකාට යොමු කරන්න ඕනේ. එහෙම වුන් නැත්තම් වැඩක් නැහැ පින්වතුනි. වෙන්නේ නැහැ. ඔහේ ඉඳීවි ඔය භාවනා කරන් මාර්ගඵලයක් එන්නේ නැහැ.
ඉතින් මෙහි ඉඳලා හරි එක සිද්ධ කර ගන්න පුළුවන් තමන් හොඳට කල්පනාවෙන් ඒ බුද්ධ වචනේ පොඩ්ඩක් හරි මෙහෙම කියවෙන්න ඕනේ හැන්දාවට ඉඳලා ඊට පස්සේ බැනපු කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ බොස් කෙනෙක් හරි තමව නිග්‍රහ කරපු හරි මොකක් හරි ඒවට දාන්න ඕනේ ඒක ශබ්දයක් විතරයි දැන් මෙතන නැති එකක් හිතන්න අර කැපින් ඔතනින් දැන් හරියට අපි ඒව මනසට මතක් කරලා ගන්න ඕනේ දැන් බල්ලෙක් දිදක් අස්සේ බලනකොට එයාට රිෆ්ලෙක්ෂන් එකක් පේනවා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා හැබැයි එළියට එනකොට හිතනවා බල්ලෙක් ඉන්නවා කියලා එයා හිතර බුරනවා ඇත්තට බල්ලෙක් නැහැ එයාගේ රිෆ්ලෙක්ෂන් එක ඒ වගේ තමයි විඤ්ඤාණය මේ මොහොතේ මේ වෙලාවේ පහළ වෙන එක විතරයි අනිත් ඒවා ඔක්කොම it's nothing in it ඒක හරියට අපිට මනස වර්තමානයේට ගේන්න පුළුවන් වුණොත් මේ ප්‍රතිහාර ඇති වෙන්න පුළුවන් මට ඔවා කියනකොට එක එක මගේ ප්‍රායෝගිකව වෙච්ච අවස්ථා මතක් වෙනවා හැබැයි ඒවා කියන්න ගියොත් අපිට එලි වෙන්න වෙනවා පින්වතුනි ඉතින් සරි බබලත් ඉන්නව නේද බබලත් තින හැබැයි මම දැක්ක මේ ඕස්ට්‍රේලියාවල නම් ඉන්නේ අමුතු කට්ටියක් එලි වෙන්න කිව්වත් ඒගොල්ලන් ඉන්නවා පින්වතුනි මට ඒක නම් හරීම I was so impressed with that kind of spirit in you all really you have achieved something you know you are so earnest that is the main factor for you to really achieve anything and I hope it will continue habes mata kiwwa me hemoma nemel kotasak innona night club ehema yana ne ehema thiyena ne eda ehema dan api e rate innodath ehema hitiya mata mataka e kale suddho wage menna yana ayith innawa eka pinwathune mehema e api genawapu hati pera bave api gena mama attract une ekama deeta thamai cricket walata pinwathune man mahana wenna athariya nan athariye me cricket sellama ඒ අරෙන්ද මට අනිත් ඒවා දැන් සමාකලට මම පෙරදෙන ටීම්ස් වලට බැඳිලා තියෙනවා. දැන් ওই සමාකලට අපි මම හොඳ ක්ලබ් දෙක සෙල්ලම් කරා ලෙසෝතෝ වල තිබ්බ එකම ක්ලබ් දෙකයි. ඒ ක්ලබ් එකේ දැන් සමාකට අපි ඉන්ඩියන් කට්ටිය වෙන් වෙලා මේ දන්නේද කණ්ඩායම් දෙකක් හැදිලා දැන් ඉන්ඩියන් ගෲප් එකේ ඉන්න අපේ ලංකාවේ කට්ටියත් ඉන්න දැන් අර ක්ලබ් එකේ මික්ස් හැබැයි ඒක හොඳ ට්‍රේන් වෙච්ච ක්ලබ් එකක් අපි අර ඩෙට්ස් වල ප්‍රැක්ටිස් කරනවා ආරාමයක් කරනවා දැන් මේගොල්ලන් සමහරට දන්නේ නැද්ද ඒගොල්ලන්ට ඩිස්ක්‍රිමිනේෂන් පොඩ්ඩක් දැනিলা මේගොල්ලන් වෙනම ටීම් එකක් හදාගෙන දැන් මම දන්නවා අනිවාර්යයෙන් මේගොල්ලන් පෙරදෙනවා කියලා ඉතින් දැන් මේගොල්ලන් එනවා ඒ කනමඩ ගෙට් ටුගෙදර් වලදී අර මේ කට්ටිය එකතු වෙනවා කොහොම හරි මම ගහන්න ඕනේ හරිනම් අර ටීම් එකට මොකද ඒකනේ මම ප්‍රැක්ටිස් කරේ ඉතින් දැන් මම හිතාගත්තා නෑ දැන් මේක පෙරදෙනවා මම ඒක ජොයින් වෙනවා ඒගොල්ලන් මාව දන්නෙත් නෑ ඒගොල්ලන් මට සාමාන්‍යයෙන් මම ඕපනින් බෝලර් තියෙනෝනේ මට එතන විකට් තුනක් කොහොම හරි මගේ තියෙනවා ස්විං එකුයි යෝක් එකුයි මේ මම අදටත් ආසයි සෙල්ලම් කරන්න මොනා කරන්නද මේක මම ජෝක් කරනවා නෙමෙයි ඇත්තටම මම ආසයි මොකද ඇගේ ෆිට්නස් එක මට ආසයි සෙල්ලම් කරන්න ඇත්තටම මොනා කරන්නද ඒ කියන්නේ මොනවාරි සැක්‍රිෆයිස් කරන්න යනවා පින්වතුනි මේ ගමන යන්න විශේෂයෙන් මම මේ ළමයින්ට කැමති කියන්නේ ඕගොල්ලන් පින්වතුනි මේ ගමන යන්න මේ ගමන කියන්නේ මොනවාරි කරන්න ජීවිතේ හිතාන යන්න ඕනේ අම්මලගේ වෙල්ත් වලින් ඔහේ නිකන් ගිල වැඩක් නැහැ අම්මලා කරපු මේ වලින් තම මොනවාරි ඉදිරියට කරන්න යන්න ඕනේ ඉසරලා බ්‍රහ්මණ කිව්වම ඉහළ ෆැමිලිස් වල කට්ටිය තමයි මේ ඔක්කොම කරේ ඒ කියන්නේ එයාට ඒක තිබ ස්වාධීනව මේ සංසාරේ දුකයි කියලා එම හොයාගෙන යන්න මේ ලොකු මේ මොටිව් එකෙන් තමයි බැස්සේ මේකට. ඉතින් මම හිතනවා මං කියන්නේ මහාන වෙන්න කියලා අඩු ගානේ ගවේෂණය කරන්න හිර වෙන්න එපා. ඒ කියන්නේ අපි දැන් මේ දැන් මම දන්නවා ඉස්සර මම ලංකාවට ආවමනත් අර සමාජට මොකක්ද ෆැෂනබල් තියෙන්නේ ඒක මිනිසු කරනවා. නිකන් එහෙම ළමයිත් ඒ ගතියක් තිබ්බයි කියන්නේ. කොහොම හරි මම එදා ඒ ජොයින් වුණා. අර මොකද දැන් මගේ අර කැප්ටන් ඇවිල්ලා මිස්ටර් ඩිට්‍රොයිට් මට මතක නෑ එයා ඇවිල්ලා ඉතින් මම ඇහුවම ශානක යූ බි එකයි ශානක නම ශානක යූ බි ප්ලේයින් ෆෝ මං කෝ යෝ නේම් ඇයි රයිට් ඩවුන් එම් කියලා කියනත් මං කෝ නෝ සර් ඇයිල් බි ප්ලේයින් ෆෝ යු නෝ ද අදර් ටීම් මේ දැන් මේගොල්ලන් සුද්ධ පින්වතුනේ පෙන්වන්නේ නැහැ කියලා හැබැයි නෝට් කරන් ඉන්නවා ඊට පස්සේ දන්නවනේද ඒක තේරෙනවා ඇති තමට ඒගොල්ලත් එක්ක ඉන්නකොට ඉතින් අද මට ඊට පස්සේ ප්‍රශ්න වුණා අනිත් ගේම්ස් වලදී මාව මේ දැම්මේ නැහැ විශේෂ මේ ඒවා මේ අනිත් අයට දුන්නා ඒ කියන්නේ ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ අපේ මගේ හදවත සතුටුයි ඉතින් අතන මාව ජොයින් කර දැන් අනිත් කටේ මාව දන්නෙත් නෑ කවුද පකිස්තානි කෙනෙකුට දුන්නා ඕපනින් බෝලේ ඉතින් මට අර එහෙම දුන්න නැත්නම් මම විකට් ගන්න නෑ පින් ඔයදනේ ඒ කියන්නේ නිකන් මට තියෙන්නේ ඒ කියන්නේ අර මේ මානෙයි ඒ දෙන්නෝනේ එක. එතකොට තමයි ෆුල් ෆෝස් එක අනික ඇත්ත. මම දන්නේ පිඟුතුන් hina වෙයි කියලා. මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඒක මේ ඇත්ත කිව්වේ මම.
කොහොමහරි මට එහෙම දෙවණියට වගේ දුන්නා කොහොමහරි අපි විකට් ගත්තෙත් නෑ ගලන් ලොකු ස්කෝ එකක් ගැහුවා පස්සේ ඉතින් ඒ වෙලාවේ ওই ගියා ඉතින් බැටින් වලදීත් ඔන්න අර ගලන් අවුට් වෙවි යනවා මාව ඊට පස්සේ ගියා ඉතින් මට අර ස්පිරිට් එක නෑනේ අපි කොහොමරි පෙරදුනා පින්වතුනි පෙරදුනාට මට ඒක මගේ හදවත පෙරදුනේ මම අදටත් සතුටි එදා පෙරදෙන ටීම් එකකට ජොයින් වුණා ඉතින් සමාගෙනට අපේ මේ ගමනේ ඉතින් සැනසීමක් අපේ හදවත පැත්ත බලාගෙන ඉතින් ওই වගේ තිබ්බ සමාජ දැන් අනිත් එක තමයි ළමයි යනවා ඇති ස්කූල් ඩිස්කෝස් ඉතින් ඩිස්කෝ එකට පින්වතුනි මම තරම් ආස කෙනෙක් නෑ යන්න ඒකට අවුරුදු 14 15 වයසේදී හැබැයි මට පුදුම ලැජ්ජ බයක් තිබ්බ තාත්තගෙන් සල්ලි ඉල්ලන ටිකට් එක ගන්න හේතුව මොකද මේ ඒ මොකක්ද ඒකට කියන්නේ මම දැන් පන්තියේ වෙන දේවල් ආරංචි වෙනවා නේ කියන්නේ මොනවද ඒගොල්ලන් කරන්නේ දැන් මික්ස් ස්කූල් එකේ ඒක අර මොකද ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඒ වෙන දේවල් මේ මොනවාද ආරංචි වෙනකොට ඒ කියන්නේ ඉතින් මටත් හරි ආසයි මට ඒ කාලේ හැබැයි පුදුම ලැජ්ජබයි තාත්තගෙන් සල්ලි ඉල්ලන්න ඒකෙන් මම බේරුණා පින්වතුනි අද ඒවා ගියා නම් අද මෙහෙම මහානකම් කණ්ඩ වෙන මේ මහතුරු වගේ එන්නේ නැහැ මහතුරු නම් ඉස්සරහට ප්‍රෝග්‍රෙස් වෙනවා ඒ කියන්නේ හාමුදුරුවෝ උපස්ථාන කරන් ඉන්න වෙනවා ඒ කියන්නේ ඉතින්